පහුගිය කාලේ අපේ ජීවිත හෝල්ලපු කාලකන්නිම කාලේ. රටට අසාධ්‍යයි ඇහැරෙන්න. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගෙනිච්චොත් මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාව තියෙනවාද මේ වෙලාවේ මහා භාණ්ඩාගාරයට නියෝගයක් වහාම දීලා නැති ඉතුරු මිලියන 360 ලබා දෙන්න? ඔව්, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ගත යුතුව තියෙන්නේ ඇත්තරම තියෙන තත්ත්වයන් සලකා බලන්න ඕනේ. මහා භාණ්ඩාගාරයෙන් විමසීම කරන්න ඕනේ මොනවද අපේ මුදල් තියෙන තත්ත්වය සහ ඒකට තියෙන ප්‍රයොරිටීස් මොනවද කියන එක. අන්න ඔතන තමයි ඒ ප්‍රශ්නේ. එතකොට මහා භාණ්ඩාගාරය ගිහිල්ලා යම් හේකින් ඇත්තරම අපිට මේ වෙලේ ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රමුඛතාවය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නේ තමයි මෙතුම කියන වගේ ගැටලුව. අනිවාර්යයෙන්ම මුදල් අච්චු ගාසට තමයි බොහෝ දේවල් සිදු කරන්නේ. එතකොට ගිහිල්ලා යම් හේකින් ඔප්පු කරන්නට ඔවුන් සමත් වෙනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයට අපිට ඇත්තට මුදල් නැහැ කියලා. එතනදී අපි කොහිටද යන්නේ? නෑ, මෙතන මහා අධිකරණයේ සලකා බැලීමේදී ඇත්තටම අධිකරණයේ පූර්ණතාවය දෙනවා ජනතා පරමාධිපත්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක. මොකද ප්‍රජාතන්ත්‍රවාදය කියන එක නැතුව අනිත් කිසිම දෙයක් කරන්න බෑ. දැන් ලෝකයේ මෙතනම දියුණු රටවල් සලකා බැලුවොත් ඒවා යම් අවස්ථාවක කඩාවැටලා තියෙනවා නම් ඒ කඩාවැටලා තියෙන ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වීම නිසා සහ ඔවුන්ගේ නීති ආධිපත්‍ය විනාශ වීම නිසා නැත්නම් මානව හිමිකම් නැතිවීම නිසා. ඒතර ඒ තත්වෙම තමයි අපි මැතිවරණ කල් දාලා යම් ඇති කරන්න හදන පරිසරය තුළ ඇති වෙන තේක. රටේ ප්‍රජාතන්ත්‍රවාදය තමයි විනාශ වෙන්නේ. ඊට පස්සේ නීති ආධිපත්‍ය තමයි එතන විනාශ වෙන්නේ. ඒතකොට අධිකරණය මේ සලකා බැලීම සිද්ධ කරන්නේ ඒ කාරණාවට සාපේක්ෂව මේ අවස්ථාවේ තියෙන කැපකිරීම කරන්න පුළුවන් කැපකිරීම මොනවද කියන පදනම මත. ඒතකොට ඔවුන් කියන්නේ දැන් රටේ මිනිසුන්ට බෙහෙත් දෙන්න බැයි නම් බෙහෙත් එක නවත්තලා ඡන්දෙ තියන්න කියලා කියන එකක් නැහැ. හැබැයි යම් ආකාරයක ඒකත් විසඳගෙන මේකත් විසඳන්න යම් ආකාරයක විසඳුමක් හොයාගන්න පුළුවන් කියලා තියෙනවා නම් යෝජනා. මොකද මහා භාණ්ඩාගාරයේ කියන දේම විතරක් නෙමෙයි අධිකරණය සලකා බලන්නේ. අධිකරණයට පුළුවන් අධිකරණය සාමාන්‍යයෙන් තීන්දුව ලබා දීමක් සිදු කරනවා මිස යෝජනා ඉදිරිපත් කිරීමක් සිදු කරන්නේ නැහැ නේද? මේක අඩු කළා මේක කරන්න කියන එක අධිකරණයට ලබා දෙන්නට හැකියාවක් නැහැ. අධිකරණය සලකා බැලීම සිද්ධ කරන මේ එක්ස්පර්ට්ලාගේ අදහස්. දැන් අපි පෙටිෂන්ලා හැටියට ඉදිරිපත් වෙන අය කරන්නේ මේකට තියෙන එක්ස්පර්ට් view එක තමයි අපි දෙන්නේ. විශේෂඥ අදහස් තමයි. ඒතකොට ඒක තමයි සලකා බලන්නේ අධිකරණය විසින්. ඒතකොට ඒක සලකා බලලා අධිකරණය මෙතන මැනීමක් කරාවේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ තිබිය යුතු මට්ටම, රටේ ආර්ථිකයේ තිබිය යුතු මට්ටම ඒ සියල්ල සලකා බැලලා තමයි අධිකරණය තීන්දුව දෙන්නේ. අධිකරණය නැත්තම් එක කාරණයක් විතරක් සලකා බැලලා තීන්දුවක් දෙන්නේ නැහැ. නමුත් දැන් මේ අධිකරණ ක්‍රියාවලියක් යලිත් දැන් මේ තියෙන තත්ත්වය හමුවේ මුදල් අමාත්‍යාංශය දිගින් දිගටම මුද්‍රණාලයට මුදල් ලබා දෙන්නේ නැත්නම්, අනෙකුත් මැතිවරණයට අදාළ කටයුතු වලට මුදල් ලබා දෙන්නේ නැත්නම් මේ අධිකරණය හමුවට ගියා මේ ක්‍රියාවලිය හරහා ඡන්දේ යම්තාක් දුරකට කල්යාමක් සිදු වෙනවා. ඒක අනිවාර්යයෙන්ම. මොකද අධිකරණ ක්‍රියාවලිය අපිට එකරයින් කරන්න බෑ. ඒකට යම් කාලයක් ගත වෙනවා. ඒතර මේ අපි මැතිවරණයට දින නියම කළ තියෙන කාලසටහන තුල අපිට අධිකරණ ක්‍රියාවලියට ගිහිල්ලා තීන්දුවක් ගන්න බැරි වුණොත්, නියෝගයක් ගන්න බැරි වුණොත් මැතිවරණය අපිට යම් තාරකකට කල් දමා ගන්න සිද්ධ වෙනවා. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ ඒ නිසා අපි අධිකරණය නොයා යුතුයි. අනිවාර්යයෙන්ම අධිකරණයට යා යුතුයි. යම් කාලයකට කල් ගියා වුණත් මේ අයිතිය තහවුරු කරන්න. විශේෂයෙන් මේ අයිතිය අධිකරණය මගින් තහවුරු කරාට පස්සේ ඒකට කාටවත් එරෙහි වෙන්න බෑ. සාමාන්‍යයෙන් රාජ්‍ය නිලධාරියෙක් මේ වගේ අවස්ථාවක මැතිවරණය පවත්වන්නට සිදු කරන්නේ බාධාවක් බව අධිකරණයට පෙනී ගියොත්, එවැනි ප්‍රජාතන්ත්‍රවාදය වළක්වන රාජ්‍ය නිලධාරීන්ට මොන වගේ දඩුවම්ද නීතියට අනුව පනවන්නට හැකියාව තියෙන්නේ? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ තියෙන එවැනි වරදක් කරන පුද්ගලෙක් විශේෂයෙන් දැන් මැතිවරණ ක්‍රියාවලියට බාධා කරන පුද්ගලෙක් නම් ඔහු අපරාධ වරදක් කරන බවට පත් වෙනවා. ඒතර ඔහුට ඔහුගේ නිල තත්ත්වයන් අහිමි වීම සහ සිරදඬුවම් ලැබීම වාගේ තත්ත්වයන් කරා පවා යන්න පුළුවන්. මෙම මේ විදිහට බාධාවක් සිදු කරනවා. ප්‍රජායිතිය පවා අහිමි කරන්න පුළුවන්. ඔවුන්ගේ ඡන්ද අයිතිය අහිමිලා යන්න පුළුවන් මේ කාරණේ මත.